ලෝකයේ ප්‍රධාන සාගර පහක් තියෙනවා. පැසිෆික් සාගරය, අට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය, ඇන්ටාර්කික් සාගරය, ඒ වගේම ආක්ටික් සාගරය. එතකොට ලෝකයේ විශාලතම සාගරය වන්නේ පැසිෆික් සාගරයයි. ලෝකයේ කුඩාම සාගරය ආක්ටික් සාගරයයි. හත ශ්‍රේණිය භූගෝල විද්‍යා විෂය යටතේ අපේ පෘථිවි ගෝලයේ කියන පාඩමේ පෘථිවියේ හැඩය ඒ වගේම අක්ෂාංශ හා දේශාංශ කියන පාඩම් අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. අපි අද දවසේ පෘථිවියේ මහත් දීප හා සාගර කියන කොටස සාකච්ඡා කරනවා. පෘථිවි පෘෂ්ඨයේ 71%ක් ජලයෙන්ද 29%ක් ගොඩබිම් ප්‍රදේශවලින්ද වැසී තියෙනවා. ඒ වගේම මේ තුල ජලතල ප්‍රදේශ, සාගර හා මුහුදු වශයෙන්ද ගොඩබිම් ප්‍රදේශ මහත් දීප හා දූපත්වලින්ද සමන්විත වෙනවා. අපි මුලින්ම බලමු මේ පෘථිවි පෘෂ්ඨයේ ගොඩබිම් ප්‍රදේශයේ තියෙන මහත් දීප දූපත් පිළිබඳව. මහද්වීපයක් කියලා කියන්නේ ඉතා විශාල අඛණ්ඩව විහිදෙන බොහෝ විට ජලයෙන් වෙන්වෙච්ච මුල් ස්කන්ධයකට. ලෝකයේ ප්‍රධාන මහද්වීප හතයි. ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, ඇන්ටාර්කිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය, ඒ වගේම ඕස්ට්‍රේලියා මහද්වීපය. ඉන්පස්සේ අපි බලමු දූපතක් කියන්නේ මොකක්ද කියලා. දූපතක් කියලා කියන්නේ ජලයෙන් වට වූ කුඩා ගොඩබිමක්. මේ ගොඩබිම් ප්‍රදේශ වටා වෙරළාශ්‍රිතව දූපත් රාශියක් පිහිටලා තියෙනවා. උදාහරණ තමයි ශ්‍රී ලංකාව, ග්‍රීන්ලන්තය, ලෝකයේ විශාලම දූපත විදිහට සැලකන්නේ ග්‍රීන්ලන්තය, මැඩගස්කරය, අයිස්ලන්තය, කියුබාව, ජාවා, සුමාත්‍රා, ඒ වගේම පිලිපීන දූපත්, ජපන් දූපත්, මේ සියල්ල දූපත් ලෙස සැලකෙනවා. ඒ වගේම තමයි මේ එක් එක් මහද්වීපය තුල දේශපාලනික වශයෙන් වෙන් වූ රටවල්ද දක්නට තියෙනවා. නමුත් මහද්වීපයක් වෙච්ච ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ තනි රටක්. අපි බලමු දේශපාලනික වශයෙන් කොහොමද රටවල් බෙදලා තියෙන්නේ කියලා. ඒවට උදාහරණ මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ආජන්ටිනාව, නෝර්වේ, ප්‍රංශය, ලිබියාව, සුඩානය, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව. මේ තියෙන්නේ ලෝකයේ දේශපාලනික වශයෙන් රටවල්ට බෙදී තියෙන ආකාරය. ඊට පස්සේ අපි බලමු පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් වෙන ජලතල ප්‍රදේශවල සාගර හා මුහුදු පිළිබඳව. සාගර කියලා කියන්නේ මහද්වීප අතර පිහිටි විශාල ජලතල ප්‍රදේශවලට. ලෝකයේ ප්‍රධාන සාගර පහක් තියෙනවා. පැසිෆික් සාගරය, අට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය, ඇන්ටාර්කික් සාගරය, ඒ වගේම ආක්ටික් සාගරය. එතකොට ලෝකයේ විශාලතම සාගරය වන්නේ පැසිෆික් සාගරයයි. ලෝකයේ කුඩාම සාගරය ආක්ටික් සාගරයයි. මුහුදු විදිහට හඳුන්වන්නේ මහද්වීප ආසන්නේ ඒ වගේම අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටලා තියෙන කුඩා ජලතල ප්‍රදේශවලට. එතකොට ලෝකයේ ප්‍රධාන මුහුදු කීපයක් තියෙනවා. මධ්‍යධරණී මුහුද, රතු මුහුද, කැස්පියන් මුහුද, කහ මුහුද, ජපන් මුහුද, චීන මුහුද, අරාබි මුහුද, ඒ වගේම එරල් මුහුද. අපි ඊළඟ වීඩියෝ එකේදී දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කියන පාඩමින් හම්බ වෙමු.